ගන්ා සහ පොලිටික්ස් කන්සානීතිකත කරන්න ඕනේ කන්සාවලින් විදේශවිනිමය උපයන්න පුළුවන්. ඒක අෞෂධයක්න් ආශ්වාාදයක්න ඉන්ඩස්ට්‍රියල් ගජාවලින් ජාතික ආර්ථික තර කරන්න පුළුවන්. මේ මාතෘකාව මේ මොහොතේ කරලියට ආවේ ඩයනා ගමගේ නියෝජ ඇමතිවරිය ඒ පිළිබඳව දක්වන උනන්දුව නිසයි. ලංකාවේ හුඟක් අය ගංජාහෙවත් කන්සා හෙවත් සංස්කෘතියහෙයි ත්‍රයිලෝක විජ්‍යපත්‍ර දැක්කේ ආශ්වාදය සඳහා භාවිතා කරන දෙයක් හැටියට පමණයි. කන්සා කියන්නේ ආශ්වාදය සඳහා විතරක් බිහිවෙච්ච එකක් නෙවෙයි. ඒකත් එක්ක බැඳුණු නිෂ්පාධන ක්‍රියාවලියක් තියෙනවා. ඒක දියුණු කරන්න පුළුවන් එකක් ඒ අතරේ ආශ්වාදය වැළගත්න් සාධකයක් විදිට සලකන්න ඕනේ තමයි. අපිට පුරුවන්න්නම් ඇල්ල හික්කඩු වගේ සංචාරක පුරවරවලදීවත්න් ගංජා ඩීක්‍රීමන ලයිස් කරන්න නියමයි. ඒකයන්නේ සුද් දෙෙක් හරි අපේ එකක් හරි මලක් අතේතියන් හිටියට අල්ලන්නේ නැතුව ඉන්න එක. එහෙම ක්‍රම ක්‍රමෙන් තමයි ගංජා නීතිගත කරන එකට පොට පාදගන්න වෙන්නේ. මතකද නිහාල් නිෙල්සන්ගේ මේක ගුණේ අයියගේ බජෞදාන කාමරේ බයිලා එක. ඒක එකතැනකදී තියන්නේ මස්කට් පැනිිබූන්ධි තියෙනව මගේ කාමරේ කියලයි. ගුණේ අයිගේ කාමරේ ආශිර්වාදය පිණිස පාවිච්චි කරන්නේ ගන්ජා. ඒකනේ මස්කට් පැනිි බූන්ධි තියෙන්නේ. එතන ආශිර්වාදයට මදු විත නැහැ. මදුවිත තිබුණනම් ඉතින් මුරුක්කු කඩල වගේ දේවල් කාමරේ තියෙනවා කියලා ලියවෙන්න ඕනේ. ඩයනා ගමගේ නියෝජය ඇමතිවරිය දැන් මොකක්ද කියන්නේ බලමු. එයා ලීඩට.වී ප්‍රයවෘත්ති අංශයට මෙහෙම කිව්වා මම ගංජා ගැන කතා කරන්නේ දෙදහස් විස්සේ ඉඳලා මේකට එක්ස්පෝට් ලයිසන්් එක දෙන්න ඕනේ. අෞෂධයක් විදිහට කන්සා වගා කරන්න අවසරය දුන්නේ එක්දස් නම්සය හැට එකේදී. මේක කර්මාන්තයක් හැටියට සල කලා කටයුතු කරනවා නම් ලංකාවට ලොකු විදේශ විනිමයක් ගේන්න පුළුවන්. රට දියුණු කරන්න පුළුවන් දෙයක් දේපල ළංඟතියාගෙන රට බංකොලොත් කියලා කෑ ගහන ජාතියක් බවට ලංකාව පත් වෙලා. තයිලන්තේ වගේ මේක අපිත් ලීගලයිස් කරමු. මාසහයිකට විතර උඩදී තයිලන්තයේ තිබුණා කංසා නිෂ්පාදන පිළිබඳ ප්‍රදර්ශනයක්. ඒක නරමන්න ගිය විදේශිකයන්ගේ සංඛ්‍යාව මිලියන දෙකයි දශම දෙකක්. ඒකෙන් රටට ලොකු ආදායමකුත් ලැබුණා. ඩයනාගේ අදහස නරකනැහැ, ඒත් ගන්ජා ගැන පර්යේෂණ මට්ටමින්ම අපි ඉහලට එන්න ඕනේ. නැත්තන් මේක ඕනේ සහ එපා කියන අය අතරේ කරුණු විරහිත ගෝෂාකාරි වාදයක් බවට පත්වෙනවා. කන්සා විශය පිළිබඳ පර්යේේෂණ කළ ලංකාවේ සිටින අපි දන්න ඉහළම විද්වතෙක් තමයි. ආචාරය වසන්ත සේන වැලි අංග. ඔහු මේ විෂය ගැන ත්‍රයිලෝක විජයා නමින් කෘතියක් සම්පාදනය කලාා. එමෙන්ම දෙදහස් විස්සේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදින කංසා ප්‍රතිපත්තිය සම්පාධනය කළත් ආචාරය වැලි අංග ලිඩ TVව ප්‍රවෘති අංශය ආචාරය වැලි අංගටත් ඇමතුවා. ඔහු කියන විදිහට කන්සා අංශ තුනකින් ප්‍රවර්ධනය කරන්න පුළුවන්. බෙහෙත් සඳහා ආශ්වාදය සඳහා කර්මාන්ත සඳහා. මෙ අවස්ථා තුනම අපිට වැදගතන් එදා අටසය පනස් අටයිදි ලන්දේසින් ලංකාවට එන්නකොට ලංකාවේ බෑන් ශොප් තිබුණා. ඒක කියන්නේ කන්සා කඩ ලන්දේසින් මෙන්ම ඉංග්‍රීසින් ද කන්සා කඩවලට බදු ගැහුවා. පසු තහනමකට ලක්වුණා. ලංකාවේ අය කන්සාපානය කළේ ආශ්වාදයට. ලංකාවේ අය රාවනාගේ කාලෙ ඉඳළම කන්සා ගැහුවා. ඕලන්ද පාලනයට සහ ඉංග්‍රීසි පාලනයට ඕනෑ වුණා ලංකාවේ ජනයා අරක්කු විකුණන්න. ඒකට තමයි බෑන් ශොප්ම් හෙවත් කන්සා කඩතහනම් කළේ. ඒත් එක්කම ෞෂධයක් විදිහටත්න් රෙදිපිලි, තෙල්, කඩසාසී නිෂ්පාදන වැනි දේවල් සඳහත්න් ගංජාශාකය භාවිතා වීම තහනම් වුණා. ලෝකෙත් වනේ එහෙම දෙයක්. නයිලෝන් පලාස්ටික් කඩල්දාසි නිෂ්පාදන කරලියට ගන්න තමයි ගංජා තහනම් වනේ. ඒ වෙනකොට ගංජාශාකයේ තන්තුවලින් ලෝකය ඇඳුම් සහ කඩ්ඩදාසි හදමින් සිටියා. ගජා ඇටවලින් තෙල් හින්දා. ගංජාශාකෙන් සපත්තු ඇතුළු තවර් නිෂ්පාදන කෙරුණ. අනතුරුව එක්සත් ජාතිීන්ගේ සංවාදනය, විසින්ම ගංජාවලට ඇඩික්ටර්ඩ් සහ ඩේන්ජරස් කියන සීල් එක ගහලා ලෝකේම තහනම් ශාකයක් බවට පත් කලා. ඒක ලෝකෙයි සිද්ධ වෙන්නේ ලොකු ව්‍යාපාරික මාෆියාවක ප්ලෑන්් එකක් හැටියට. ලැබ් එකක පරීක්ෂණවලින් නිපදවපු නයිලෝන්සා ප්ලාස්තිික් වලින් සෑහෙන දියුණුවක් ලෝකයට වුණා තමයි. ඒත් ගංජාතාහනමින් ස්වභාවික ජීවිතයේ වැදගත් පැත්තක්ක වසා දෙමුණා. ඉතින් මේක නීතිගත කරන්න දේශපාලකන්ට තනියම බැහැ. විද්‍යාඥඥෝ තමයි මේ ගැන පර්ේෂණ කරලා ඒ පාත් එක හදලා දෙන්න ඕනේ. සයින්ටස්ලා ඩොක්ටර්ස්ලා මේශාක ප්‍රයෝජය වටිනාකම ගැන පර්යේේෂණ කරලා ශාස්ත්‍රීය ලේඛන ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒවා කෙරුණේ ගංජා තාහනම් කෙරනු කාලික. ලංකාවේ අපි ගංජාවලින් විදේශ විනිමය උපයන මාර්ගයට එන්න පෙරමි ඉතිහාසය හදාරන්න ඕනි. නැත්තම් මේකට නිසි පදනම දාගන්න බැරුව යනවා. ඒත් එක්කම අපිට කිසිම රටකට මේක එක්ස්පෝට් කරලා ඩොලර් උපයන්න බැහැ. ලංකාව තුළ මේක නීතිගත කරලා ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමෙනුයි අපිට ඩොලර්ස් උපයන්න පුළුවන්. පිට රට යවන්න නම් අපේ රටේ වගේම යවන රටි නීති ලිහිල් වෙන්න ඕනේ. එහෙම අපේ නීති ලිහිල් මුණත් තවත් රටක් වෙන රටක ගංජා ප්‍රබේද රට තුළට නීති්‍යන්කූලව ගන්නේ නැහැ. නීතිවලට පිටින් තමයි නෙදර්ලන්තේඋනත්න් බිස්නස් එක වෙන්නේ. තායිලන්තේත් ඒමයි. ගංජාවලින් හදන අතුරු නිෂ්පාදන එක්ස්පෝට් කරන තැනට අනාගතයේදී යන්න පාරකපාගන්න පුළුවන්. ඒක හැබන්නෙත් රට තුළ ගංජා නීත්‍යානුකූල වෙන්න ඕනේ. මේසිියල්ල ඩයනාගමගේ ඇමතිනියයට තනියම කරන්න බැහැ. මේ ප්‍රතිපත්ති හදන වැඩියට ආචාරය වසන්තසේන වැලි අංග වැනි අය සම්බන්ධ කරගන්න වෙනවා. වත් මේ ගැන උනන්දුව විෂය අවබෝධයක් ඇති විද්‍යාඥඥයන්ගේ සහ වෛද්‍යවරුන්ගේ සහය ඕනි වෙනවා. අපි රජ්‍ය අනුමත කරන බීජ පමණක් වගා කරනවා. ඒකෙන් රජයට බද්ධකුත් දෙෙනවා. කර්මාන්ත සඳහා, අෞෂද සඳහා, ආශ්වාදය සඳහා, සහ ගෙදර වත්තේ වගාකරන බීජ ආදී වශයෙන් මේක අපිට වෙන්කරගන්න පුළුවන්. ගංජන් නීතිකත කරන්න නම් එහෙම විදිවතින් වැඩපිළිවෙලක් ඕනේ ඇත්තටම මේ විෂය ගැන සේරටම කලින් පලල් සමාජ සංවාදයක් ඕනේ. ඒකට මධ්‍යස්තව හිතන පතන මිනිස්සූ සහභාගී වෙෙන්න්නත් ඕනේ සටහන විමලනාත් විරරත්න.